හොඳයි දරුවනි අපි මෙම ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ 11 වෙනි ප්‍රශ්නය වෙත යමු. 11 වෙනි ප්‍රශ්නය. සිනමැල්ඩිහයිඩ් කුරු තෙල් වල අඩංගු ප්‍රධාන ද්විතීක පරිවෘතජයක් වේ. කුරු තෙල් වලින් සිනමැල්ඩිහයිඩ් වෙන් කර ගැනීමට වඩාත් උචිත ශිල්ප ක්‍රමය කුමක්ද? ඌර්ධවපාතනය. දරුවනේ අපි ඌර්ධවපාතනය කියන එක භාවිත කරන්නේ මොකටද? අපි අපිරිසිදු සංඝටකයක් පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් විදිහට තමයි ඌර්ධවපාතනය භාවිත කරන්නේ. නේද? ඌර්ධවපාතනය භාවිත කරන්නේ. ඊළඟට ඉටි භාවිත කර තෙරපීම. සාමාන්‍යයෙන් අපි ඔය මල් පෙති වගේ සිනිඳු ද්‍රව්‍යකින් ලැවෙන්ඩර්, රෝස්, ජස්මින් වගේ වාෂ්පශීලී සංයෝග නිස්සාරණයට තමයි අපි ඉටි භාවිත කර තෙරපීම කියන එක පාවිච්චි කරන්නේ. හැබැයි එතනදී අපි ප්‍රභාවය ඊටම සිනිඳු ප්‍රභාවයක් වෙන මල් පෙති කියන ඊටම සිනිඳු දෙයක් නේ දරුවනේ. රයිට්. ඒතර පුනර්ස්පටිකීකරණය. පුනර්ස්පටිකීකරණයේදී අපි විශේෂයෙන්ම ඔය කැෆේන් වගේ දෙයක් පිරිසිදු කරන්න. ඌර්ධවපාතනය වගේම කැෆේන් වගේ දෙයක් පිරිසිදු කරන්න භාවිතා කරන ක්‍රමයක් තමයි පුනර්ස්පටිකීකරණය. ස්පටිකය දිය කරගෙන ඒක රත් කරලා හරි එහෙම නැත්නම් ද්‍රාවකයක හරි දිය කරගෙන පෙරලා සීත කරලා අයපාරක් ස්පටිකය හදා ගැනීම තමයි පුනර්ස්පටිකීකරණය කෙරෙහිදී සිද්ධ කරන්නේ. හුමාලාසවණය. හුමාලාසවණයේදී අපි සිද්ධ කරන්නේ හුමාලයේ නිපද වෙලා ශාක කොටස් මතට හුමාලයේ වැටෙන්න සලස්වලා වාෂ්පශීලී සංයෝග නිස්සාරණය කරගන්න එක. ඊට පස්සේ තියෙනවා වර්ණයක ශිල්පය. විශේෂයෙන්ම ද්‍රව්‍ය හඳුනා ගැනීමට සහ වෙන් කිරීමට අපි වර්ණයක ශිල්පය පාවිච්චි කරනවා. හැබැයි මේ වර්ණයක ශිල්පයේදී ගොඩක් වෙලාවට අපි විශාල ප්‍රමාණයන් හඳුනාගෙන වෙන් කර ගැනීමට එතරම්ම යෝග්‍ය ක්‍රමයක් නෙවෙයි. අපිට ස්තම්භ කුල් වර්ණයක ශිල්පයේදී වෙන් කර ගන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය වඩාත් යෝග්‍ය ක්‍රමය මොකද්ද කියලා බැලුවොත් එහෙම අපිට පේනවා සාමාන්‍යයෙන් කුරුඳු තෙල් වලින් සිනමැල්ඩිහයිඩ් ගන්න ගියොත් එහෙම සිනමැල්ඩිහයිඩ් කියන කෙනා ටිකක් වාෂ්පශීලී කෙනෙක්. අපිට වඩාත් යෝග්‍ය වෙන්නේ මෙන්න මේ හුමාලාසවණය භාවිත කරන එක. රයිට්. අපි හුමාලාසවණය ගත්තොත් එහෙම දරුවනේ කොහොමද හුමාලාසවණය පාවිච්චි කරන්නේ? මෙන්න මේ වගේ බඳුනක් තියෙනවා. මේ බඳුන මේ බඳුනට අපි ජලය පුරවලා මෙයව බන්සන් දැල්ලකින් වගේ රත් කරනවා. රත් කරද්දී මෙයාගේ හැදෙන හුමාලය අපි මොකද කරන්නේ? ශාක කොටස් තැම්පත් කරලා තියලා අපි මෙන්න මෙහෙම දැලක් වගේ එක්ක शाख कोटास रंधवला මේ ශාක කොටස් මතට හිමාලය වැටෙන්න සලස්සලා මෙන්න මේ ශාක කොටස් වලින් එළියට හිමාලය අරගෙන දැන් මොකද වෙන්නේ මෙන්න මේ හිමාලයේ මෙයාගේ වැටිලා මෙන්න මේ පාර දිගේ වාෂ්පශීලී සංයෝගය යනවා මේ යන වාෂ්පශීලී සංයෝගය අපි කන්ඩෙන්සරයක් වගේ තුලට දාලා මෙන්න මේ පල්ලෙහායින් කන්ඩෙන්සරය තුලට ජලය ඇතුළට සලස්වලා ඉහළින් ජලය පිට වෙන්න දීලා අපිට හැකියාව තියෙනවා අපිට අවශ්‍ය संयोग्य वेन करगन्न शाख कोटस वलिन राइट हरि මේක තමයි සාමාන්‍ය සරලව හුමාලාසවලදී කරන්නේ. තව තියෙන සරලාසවණේ නේද? සරලාසවණේදී මෙහෙම හුමාලයේ හදලා වෙනම එකතු කරන්නේ නැහැ. සරලාසවණේ එහෙම නැත්නම් ජලීයාසවණේ මොකද කරන්නේ පුතාලා? සරලාසවණ නැත්නම් ජලීයාසවණේදී මෙච්චර දිග කතාවක් කරන්නේ නැහැ අපි. मम्मी की समार कोटास अंदित ने मैं वाश पेला गिहिला राइट अभी शाक कोटास दाला मेक जले पूरवनो शाक कोटास दाला जले पूरवला ඊට පස්සේ මෙයාට බන්සන් දැල්ලින් අපි රත් කරද්දී වාෂ්පය මේ පාර දිගේ යවන අපි කන්ඩෙන්සරයක් දාලා මේකේ විශේෂයෙන්ම අපි මීට අමතරව පීඩන පාලක උපක්‍රමයක් උෂ්ණත්ව මානයක් වගේ දේවල් භාවිතා කරනවා මෙතන හිමාලයේ ගැටෙන්න දෙන්නේ නැහැ අපි ගැටෙන්න දෙන්නේ නැහැ රයිට් पुदे अभी विशेषम वर्णरेख शिल्पक्रम गत्तोत वर्णरेख शिल्पक्रम कियत्ते नोद प्रधान वशेन अभी कदा करनवा खडदासियो पात्रक वर्णरेख शिल्पे तुणी स्तर वर्णरेख शिल्पे सा स्तंभ कुल्लु वर्णरेख शिल्पे කියලා वर्णरेख शिल्पक्रम තුනක් මේ ක්‍රම තුනේ අපි ස්ථිතික කලාපයේ මොකද්ද ගතික කලාපයේ මොකද්ද ප්‍රයෝජන මොනවද කියන එක ඔබ මතක තියාගන්න අවශ්‍ය වෙනවා හොඳයි එහෙනම් අපි ඉදිරියට යමු සංයෝග වෙන්කර හඳුනා ගැනීම සඳහා තුනීස්තර වර්ණයක ශිල්ප ක්‍රමයේ භාවිතා කිරීමේදී පදනම් රේඛාව සහ ද්‍රාවක මිශ්‍රණ මට්ටම් පැවතිය යුතු ආකාරය වඩාත් නිවැරදිව දැක්වෙන රූපසරණ කුමක්ද? අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම තුනීස්තර වර්ණයක ශිල්පයේ ගත්තොත් එහෙම අපි සෙන්ටිමීටර 8ක් විතර උස ඒ වගේම සෙන්ටිමීටර් 3.5ක් විතර පල්ල වේදුරු තහඩුවක් ගන්නවා. අරගෙන මොකද කරන්නේ? අපි භාජනයක් අරගෙන මේ භාජනයක් අරගෙන මේකට සිලිකා ජෙලුයි දැන් අපි මේකෙදී අචල කලාප විදිහට පාවිච්චි කරන සිලිකා ජෙල් ජලයයි සිලිකා ජෙලුයි මිශ්‍ර කරනවා ජලයයි සිලිකා ජෙලුයි මිශ්‍ර කරනවා සිලිකා ජෙල් අපි මෙන්න මේ ජලය සහ සිලිකා ජෙල් දෙක හොඳට මිශ්‍ර කරලා මේකේ තුනී ස්තරයක් හදලා අපි මෙයාව හොඳට මෙන්න මේ වර්ණයක ශිල්ප කඩදාසිය තුල පතුරනවා. දැන් මේ තියෙන්නේ හොඳට තැවරිච්ච වර්ණයක ශිල්ප තහඩුව. සොරි තුනී ස්තර. ඒ කියන්නේ දැන් කොටින්ම කිව්වොත් එහෙම මේ තියෙන වීදුරුවක සිලිකා ජෙලි සහ ජලය දාලා තියෙන්නේ. මේක අපි උඳුනක රත් කරනවා. මේක උඳුනක දාලා වියලි උඳුනක දාලා රත් කරනවා. දැන් මේකේ තියෙන ජලාංශ ඔක්කොම ටික අයින් වෙලා තියෙනවා. මේකේ තියෙන ජලාංශ ටික මොකද වෙලා තියෙන්නේ පුතේ? අයින් වෙලා තියෙන්නේ. දැන් වීදුරුවක ගාපු සිලිකා තමයි මෙතන තියෙන්නේ. අපි මොකද කරන්නේ? පැන්සලක් අරගෙන පැන්සලෙන් මෙතන ඉඳලා 1.5 සෙන්ටිමීටර් වගේ පැන්සල් ඉරක් අඳිනවා. ඒ වගේම උඩ මට්ටමේ ඉඳලා සෙන්ටිමීටරයක් විතර පල්ලෙහෙන් තව පැන්සල් ඉරක් අඳිනවා. මේක අපි කියන මේ ඉරට ද්‍රාවක පෙරමුණ ගමන් කරන දුර කියලා අපි මේ රේඛාවට කියනවා පදනම් රේඛාව කියලා. එතකොට මෙන්න මේ තුනී ස්තර වර්ණයක ශිල්පය තුළ අපි ස්ථිතික කලාපය තුළ කියන්නේ ගමන් කරන්නේ නැති කලාපය. එහෙම නැත්නම් අචල කලාපය. මොනවාද? ස්ථිතික කලාපය, අචල කලාපය, ගමන් නොකරන කලාපය සිලිකා ජෙල් වලින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම අපි මොකද කරන්නේ? දැන් මීට වැඩි ෂුට්ටක් ලොකු භාජනයක් ගන්නවා. අරගෙන ජෑම් බෝතලයක් හරි බීකරයක් හරි අරගෙන අපි මොකද කරන්නේ? මෙයාගේ ගතික කලාපයේ විදිහට ගතික කලාපය කියන්නේ චලනය වෙන කලාපයේ විදිහට එක්කෝ ජලය කියන්නේ අපි ද්‍රවීය සංයෝගයක් විතර ගන්නවා. ද්‍රවීයතාව වැඩි. ඒ වගේම ඩයික්ලෝරෝමීතේන් කියන්නේ මොකද්ද පුතේ? डाइक्लोरो मीथेन කියලා කියන මධ්‍යම ප්‍රමාණයේ ද්‍රාවකයක්. ඒ වගේම හෙක්සේන් කියන්නේ නිර්ද්‍රවීය ද්‍රාවකයක්. මේ තුනේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තුනේ මිශ්‍රණයක් පාවිච්චි කරන්නත් හැකියාව තියෙනවා. අපි දැන් ඔය ජලයේ හරි හෙක්සේන් හරි එහෙම නැත්නම් ඩයික්ලෝරෝ මීතේන් හරි එහෙම නැත්නම් මේ තුන් දෙනාගේ මිශ්‍රණය හරි මේකට දානවා. දැන් මම මේකට කියන්නේ මෙන්න මේක ද්‍රාවක මිශ්‍රණය. ද්‍රාවක මිශ්‍රණය. මේ ද්‍රාවක මිශ්‍රණයට ජලය ද්‍රවීයයි හෙක්සේන් නිර්ද්‍රවීයයි එවැගේම ඩයි ක්ලෝරෝමීතේන් DCM කියලා මම කෙටියෙන් ලිව්වා. මේවා මධ්‍යම ද්‍රවීයයි. මේවා දාලා මෙන්න මේ උඩ පියන හොඳින් වහලා මේක මේ ද්‍රාවක වර්ග වලින් සම්පූර්ණ වෙන්න දෙනවා. ඒ කියන්නේ මේ කට වහලා නිසා මේ වාෂ්ප මේ සංයෝග වාෂ්ප වෙලා මෙන්න මේක සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙන්න දෙනවා. වාෂ්ප වෙන්න දෙනවා. ඊට පස්සේ අපිට වෙන් කිරීමට එමනම් හඳුනා ගැනීමට අවශ්‍ය දේ අරගෙන මෙන්න මේකේ පදනම් රේඛාව තිබ්බා. මම ඒක කොල් පෑනෙම ගහන්නම්. ද්‍රාවක පෙරමුණ ගමන් කරපු දුර මෙහෙම තියෙනවා. මට හඳුනා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය භාජනයකට දාලා හඳුනා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සමග ඔය ද්‍රාවකයෙන් බිඳු කීපයක් දාලා කේශික නලයක් කියන්නේ මෙන්න මේ වගේ මැද හිස් නලයකට මේක ඔබලා බිඳුවක් අරගෙන මෙතරින් ගිහලා ඊටාම තුනී බිඳුවක් වෙන මෙහෙම තියෙනවා. තවත් පාරක් මේක ඔබලා කේශික නලය ඔබලා මෙතනට ගිහිල්ලා පොඩි සිතක් එතකොට අපි දැන් මේ 32ක් තියෙන්නේ පරීක්ෂණයේදී මේ තිතර වෙන දේම මේ තිතරත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පරීක්ෂණ මොකද පුතේ? දෝෂයක් නේ. මෙන්න මේ තිතර වෙන දේම මේ තිතරත් විය යුතු වෙනවා. දැන් මම මෙන්න මෙයා වරගෙන මෙන්න මේ සංතෘප්ත ද්‍රාවණය මෙන්න මේ වගේ. ඒ කියන්නේ තහඩුව කොටසක් ගිලෙනවා. හැබැයි පදනම් රේඛාව ගිලෙන්නේ නැහැ. මේ බලන්න මේ තහඩුවෙන් කොටසක් ගිලෙනවා. හැබැයි පදනම් රේඛාව ගිලෙන්නේ නැහැ. තියලා මම ආයෙත් මේ තහඩුව වහලා මේක ක්ලිප් දෙකකින් වගේ එල්ලනවා. දැන් පදනම් රේඛාව තෙවිලා නැහැ. හැබැයි මෙන්න මේ දම් පාට තහඩුව මෙතන පෙඟිලා තියෙන්නේ. හරි පෙඟිලා තියෙන මේක මේ. යට තියෙනවා මේක. right. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ द्रावण में कुटीर संतुलन मैंने में तीत देख मेके तीन संघटक दिखाई ना तेन देख का नाम मेके तीन संघटक तुनाई ना तेन तुड़क नाम मेके संघटक पहाक तीर तेन पहाक नव तीन हमें परीक्षण निवेदी नाम මම මෙන්න මෙයා මෙන්න මෙතන හිතපු තිතක් හඳුනනවා කියලා. එහෙනම් මෙතනත් තිතක් හඳුනනවා. ඒ වගේම මේ හරිය තිතක් හඳුනනවා කියමු. මෙතන දැන් මේක පේන්නේ නැහැ. මේක දැක්කද? ඇයි මේ වර්ණෙන් මේක පේනවා ටිකක් අඩුයි. හරි. අපිට මේකේ තියෙන සංඝටක හතරයි කියලා. right දැන් මෙන්න මේ ද්‍රාවකය මේ ද්‍රාවකයේ මෙහෙම පෙඟි 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 මේ ද්‍රාවකයේ මෙහෙම පෙඟි 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 මෙන්න මේ ඊර ළඟට එනවත් එක්කම මේ ඊර ළඟට එනවත් එක්කම අපි වැඩේ නවත්තනවා. මෙන්න මේ පල්ලෙහා තිබ්බ ද්‍රාවකය මෙහෙ පෙගි 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 මෙතනට එනවත් එක්කම අපි වැඩි නවත්තමු. හරි. එතකොට දැන් අපි ඊට පස්සේ මොකද කරන්නේ? මේ භාජනය අයින් කරලා මේ ද්‍රාවකය ඉවත් කරලා तिब्बत का मार्क ने तियला पी हंदुना करनो मैं हमें एकाक में दुष्यकरण प्रतिकार के अग्गा हाला दुष्यकरण प्रतिकार के अग्गा हाला मैं आडू और पेन लाव और पेन थी तभी होंदर पेन दा पी साला स्वागन विजुअलाइजेशन एजेंट किला किनो අපි මේ හැම තිතක්ම මෙහෙම පැන්සලකින් රවුම් කරගන්නවා. මේක පළවෙනි සංරචකය. මේ පෙන්නුම් කරන්නේ දෙවෙනි සංරචකය. මේ පෙන්නුම් කරන්නේ තුන්වෙනි සංරචකය. දැන් මේකේ සංඝටක තුනයි තියෙන්නේ. මට මෙයාලගේ RF වගේ අවශ්‍ය නම් මම හිතන්නම් මේක 1 කියලා මේක 2 සංයෝගය කියලා මේක 3 සංයෝගය කියලා. මට මෙන්න මේ 1 සංයෝගය RF වගේ අවශ්‍ය නම් මෙන්න මේ දුර බෙදනවා. මෙන්න මේ ඉරි දෙක අතර දුරින් මෙන්න මේ පදනම් රේඛාව ඉදලා සංරචකයට තියෙන දුර බෙදනවා. මෙන්න මේ පදනම් රේඛාවයි ද්‍රාවක පෙරමුණ ගමන් කරපු දුරයි අතර දුරින් මේ පදනම් රේඛාවේ මේ සංරචකය අතර දුර බෙදනවා. පදනම් රේඛාවයි RF මෙන්න මේ ද්‍රාවක පෙරමුණ ගමන් කරපු දුරයි අතර මුළු දුරින් මෙතන ලැබෙන RF වගේට ලැබෙන්නේ මට දශම ගාන 0.0 ගාන හිතන්න මෙන්න මේ දුර සිම්පල් x කියලා මේදුර සිම්පල් y කියලා හිතන්න. එතන මෙයාගේ RF අගය x බෙදනවා y. RF අගය x බෙදනවා. මෙන්න මේ x බෙදනවා. මෙන්න මේ ඉර දෙක අතර මේක තමයි සම්පූර්ණ सिद्धांतයේ හැටියෙන් විස්තර කරන්නේ. හොඳයි දරුවනේ දැන් අපි බලමු මේකේ උත්තරය මොකද වෙන්නේ කියලා. පළවෙනි උත්තරේ චුට්ටක් ඉර උඩ වැඩිනේ. දැන් හරියට මේක නිකන් රාවක පෙරමුණු ගමන් කර තුනේ 32 තියලා වගේ. දෙවෙනියක් ගත්තොත් එහෙම මේක චුට්ටක් ද්‍රාවක මට්ටම පාත් වුණා නම් හොඳයි. අපි දෙවෙනි උත්තරේ තියමු බලන්න. තුන්වෙනි උත්තරේ වැරදි කොහොමද? මේ උත්තරේ වැරදි. ඇයි? පදනම් රේඛාව ද්‍රාවක වල තෙමිලා මේක වැරදි. හතරවෙනියගේ මේ පදනම් රේඛාවයි 32 එක මට්ටම මේකත් වැරදි. මේ තුනේ ස්තර තහඩුවම ගිල්ලලා වැරදි. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ එක හෝ දෙක එකක්. මේ දෙකෙන් වඩාත් යෝග්‍ය මොකද්ද මේ? දෙවෙනි පිළිතුර තමයි වඩාත් යෝග්‍ය වන්නේ. නේ මේකේ දෙවෙනි පිළිතුර තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. අපි අම්බන්න ඊළඟ ප්‍රශ්න. કૃત્રિમ ඖෂධ සංශ්ලේෂණය පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න. ඖෂධ සංශ්ලේෂණය පහසු හා ආර්ථික වශයෙන් වාසිදායක වේ යුතුයි. අනිවාර්යයෙන්ම තේ අපේ કૃત્રિම ඖෂධ සංශ්ලේෂණය කරද්දී මේකේ ප්‍රධාන බලාපොරොත්තුවක් තමයි ආර්ථික වශයෙන් වාසිදායක වෙන්න ඕනේ. ඒ වගේම පුළුවන් තරම් පහසු ක්‍රමවේදයක් වෙන්න ඕනේ. ඖෂධයේ භෞතික අවස්ථාව ඝන විය යුතුයි. දැන් අපි ඕන තරම් ද්‍රව බෙහෙත් බොන්නේ නැද්ද? බොනවනි කල්ක බොන්නේ නැද්ද? බොනවනි නේද? රයිටස් කාත නේද චූර්ණ නේද? ඊට පස්සේ ගුලි ඊට පස්සේ වේව ආදී විදිහට අරිෂ්ඨ මේ ආදී විදිහට අපි විවිධ ඖෂධ වල ස්වභාවයන් අපි දක්නට ලැබෙනවා නේද? දේශීය ඖෂධ ගත්තොත් ඒත් එහෙම තමයිනේ. විවිධ ද්‍රාවක තියෙනවා. එහෙම නැත්නම් විවිධ සිරප් වර්ග තියෙනවා. විවිධ පෙති වර්ග තියෙනවා. විවිධ කරල් වර්ග තියෙනවා. ඒ නිසා භෞතික ස්වභාවය කිසිම වැදගත්කමක් නැහැ. ඖෂධීය ගුණ සහ ඖෂධයේ බලය උපරිම විය යුතුයි. ඔව් අනිවාර්යයෙන්ම අපිට ආහාරයකින් ගන්න අපහසු නිසානේ අපි ඖෂධයක් විදිහට ගන්නෙ. ඒ නිසා මේකේ ಗುಣ උපරිම වෙන්න ඕනේ. ඒ වගේම බලයත් උපරිම වෙන්න ඕනේ. ඖෂධයේ අතුරු බලපෑම අවම යුතුයි. පැහැදිලිවම සයිඩ් ඉෆෙක්ට්ස් කියලා කියනවානේ. අපි යම්කිසි බෙහෙතක් ගත්තාට පස්සේ පුතාලා මේ බෙහෙතේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩු වෙන්න ඕනේ. අතුරු ආබාධ නේද? එහෙනම් අපි දැන් සමහර වෙලාවට සමහර බෙහෙත් ගත්තාට පස්සේ මේ බෙහෙතේ තියෙන අතුරු ආබාධ නිසා අපිට තව ලෝක හැදෙනවා. ඒක නිසා ඖෂධයක් අපි සාමාන්‍ය පරීක්ෂා කරන විවිධ ක්‍රමවේද තියෙනවා. පළවෙනිම දේ තමයි ඖෂධයක් හදලා අපි මීයන්ට වගේ සතුන්ට ගහලා බලනවා. ඊට පස්සේ මේක රිලවුන්ට වඳුරන්ට වගේ මානවයාට ආසන්න කට්ටියකට ගහලා බලනවා. ඊට පස්සේ තෝරාගත් මිනිසුන් සාම්පලයකට ගහනවා. ඊට පස්සේ ප්‍රජාවකට ගහලා බලනවා. ඊට පස්සේ ඒ නිරීක්ෂණත් අනුව තමයි අපි විවිධ ක්‍රමානුකූලව මේ ඖෂධය ප්‍රචාරයට ප්‍රචලිත කරන්නේ. එමනම් පිළිතුර වෙන්න ඕනේ A C සහ D. නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. A C හා D. සිසුවක විසින් ආහාර නීතියක් සඳහා සිදු කරන ලද පරීක්ෂණ අදාළ නිරීක්ෂණ හා නිගමන පහත වගේ දක්වා ඇත. හරි. බෙනඩික් ද්‍රාවණය දමා රත් කරන ලදී. බයුරේට් ද්‍රාවණය එකතු කරන ලදී. මේක සුඩෑන් 3 ද්‍රාවණය කියන වචනේ ගොඩාක් තිබුණා. හොඳයි. සුඩෑන් 3 ද්‍රාවණය තමා මිශ්‍ර කරනවා. හරි. ইহත නිගමන අතුරින් සත්‍ය වනුවේ right. අපි ගත්තොත් එහෙම පුතාලා අපිට ප්‍රධාන වශයෙන්ම පරීක්ෂණ කිහිපයක් සාකච්ඡා කරන්න තියෙනවා. මේකෙදී අපිට තියෙන පරීක්ෂණ තමයි බෙනඩික් පරීක්ෂාව, පේලින් පරීක්ෂාව, බෙනඩික් පේලින්, සුඩෑන් 3, ඒ වගේම බයුරේට් මිලන් सेंट्रोफ्रोटिक एवं निनहाइड्रीन एवं तेलपैल्लम परीक्षाव एवं आयोडीन परीक्षाव मे एक परीक्षणे प्रयोजन आरंभक वर्ण्य තුන්වෙනි එක හැකිනම් තැනුම් මේකකය හැකිනම් ඊට පස්සේ ආම්ලික එහෙම නැත්නම් භාෂ්මික තත්ත්ව අවශ්‍යද කියන එක තත්ත්ව අවශ්‍යතාව निरीक्षण वर्णे निरीक्षण वर्णे मैं मेटिक तम अभी धन सिटियुत वर्णे इधर बल मेटिक पाड़ा मेके बिरडिक परीक्षा अभी दंड निपय गडुल रतुपहट हरवण एवना मेके सरल सीनिया डांगुविन दर्वने अपे लिपिड अंदुना गंड तमाई सुडान्ट्री परीक्षावती है प्रोटीन अंदुना गंड इवर तमाई बायोरेट परीक्षावती है निकलसा बिहासी देना वैरदी निवैरदी वाणी ये पमना राइट මේක පුතේ නිල් දම්පැහැ කියන වචනේ තිබුණොත් නිල් දම්පැහැ එහෙමම අවශ්‍යයි. රතු පාට ගෝලිකා නම් රතු පාට ගෝලිකා කියන එක අවශ්‍යයි. ගඩොල් රතු නම් ගඩොල් රතු කියන එක තියෙනවා. රතු කියලා තිබ්බට ලකුණු නැහැ. පැහැදිලිද? ගඩොල් රතු කියන එක ගඩොල් රතු කියලා නැතුව නිකම්ම රතු කියලා තිබ්බත් ලකුණු හම්බෙන්නේ නැහැ. හරි ඉදිරියට යන්න බලන්න. මේකට ඔබ අලුත් ටීචර්ස් ගයිඩ් එක ෆලෝ කරන්න. බැරි නම් අච්චුපතර යන්න. පහත භාවිත අතුරෙන් සුපිරිසුදු නිෂ්පාදන සංකල්පයට අදාළ නොවන්නේ. පුතේ පළවෙනි එක තමයි අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම. දෙවෙනි එක ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය. තුන්වෙනි එක නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කිරීම තුලින් අපද්‍රව්‍ය මුදා හැරීම අවම වෙනවා. සාමාන්‍ය වාහන වල දෙමුහුම් වාහන භාවිතා කිරීම. මේක අපි ගත්තොත් එහෙම අමුද්‍රව්‍ය භාවිතය අවම වෙන එකෙන් තෙල් භාවිතය අවම වෙනවා. ඒ වගේම निष्पादन क्रियावली विनस एंजिन्मा दावणे वेच क्रियावली विनस पारिसर उदाहरण अपद्रव्य प्रमाण अवमिला हरी कोहुल निष्पादन युवतलन कोहुबा इंधन विनोड भावित गिरी हरी अभी दानो सुबिसु निष्पादन संकल्पेदी अपद्रव्य कीलकियाने व्यरधि स्थानिक व्यरधि आकार पवतिन मिलति संपद एना මේ ඉවතලන කොහොබත් ඉන්ධන විදිහට ගත්තා කියන්නේ ප්‍රතිචක්‍රීකරණයක් ඒ වගේම අමුද්‍රව්‍ය නැවත භාවිතයක් නේ right හෘද නිෂ්පාදන ක්‍රියාවලිය නිපදවන අපජාලය නිසිලස පිරියම් කර පරිසරයට මුදා හැරීම මේකේ ප්‍රශ්නයක් තියෙනවා මොකද ප්‍රශ්නේ දැන් මෙතන අපජාලය පිරියම් කිරීම හොඳයි හැබැයි මේක බැහැර කරන්න නෙවෙයි තියෙන්නේ මේක නැවත ප්‍රයෝජනෙට ගන්නවා නම් අන්න සුපිරිසුදු නිෂ්පාදන සංකල්පය හැබැයි පරිසරයට මුදා හැරියොත් මේක සුපිරිසුදු නිෂ්පාදන සංකල්පයට ගන්න බෑ. right. නැවත ආරෝපණය කර භාවිත කළ හැකි නිකල් කැඩ්මියම් බැටරි වෙනුවට ලිතියම් අයන බැටරි භාවිතය. right. දරුණු අපි දන්නවා මේ නිකල් කැඩ්මියම් කියන කෙනා පරිසරයට හානි කරයි. එතකොට මේ වෙනුවට ලිතියම් අයන් පාවිච්චි කරොත් එහෙම පරිසරයට හානි අඩු අපද්‍රව්‍යයක් මුදා හැරෙන්නේ. එනිසා අපිට මේක සුපිරිසුදු නිෂ්පාදන සංකල්ප විදිහට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා right හරි සිසිල් බියමාර්ග ඇසුරුම් කිරීම සඳහා වරක් භාවිත නිවතල ප්ලාස්ටික් බෝතල් වෙනුවට නැවත නැවත භාවිත කළ හැකි වීදුරු බෝතල් භාවිතය පැහැදිලි වුණා. එවනම් දරුවනේ මේ පරිසරයට මෙන්න මෙයා මුදා හැරීම තමයි අපිට කියන්නේ මොකද මේ ඉවතල ජලය ඕනතරම් ප්‍රයෝජනට ගැනීම හැකියාවක් තියෙනවා. රයිට්. හරි. මේක හොඳට බලා ගන්න මේ ලිතියම් අයන් බැටරි වෙනුවට sorry නිකල් කැඩ්මියම් බැටරි වෙනුවට ලිතියම් අයන් බැටරි භාවිතය සුපිරිසුදු නිෂ්පාදන සංකල්පයේදී අපි පාවිච්චි කරන ක්‍රමයේදී. ඒ වගේම තමයි සූත්‍රිකා පහන් වෙනුවට LED බල්බ දැල්වීම. රයිට්. ඒ වගේම මේ හයිබ්‍රිඩ් වාහන කතාවත් අපිට සුපිරිසුදු නිෂ්පාදනයේ භාවිතා කිරීම සඳහා හොඳ උදාහරණ. ඒ වගේම තමයි අපි වඩේ බඳින්න එහෙම පොතේ ගන්න තෙල් තියෙනවානේ පොල් තෙල්. මේ වගේ ජෛව ඩීසල් හදන එකත් සුපිරිසුදු නිෂ්පාදන සංකල්පයට අයිති වෙනවා. අච්චුපත බලන්න අච්චුපතේ ගොඩක් උදාහරණ තියෙනවා මේ සඳහා. පහත් සංසිද්ධ සලකන්න පෘථිවියේ ද්‍රවාස්ව ප්‍රදේශවල ඇති අයිස් තට්ටු ඝනකම අඩුවීම වඩාත් ප්‍රබල ටොනාඩෝ කුඩුළු සුළාටු නිතර ඇතිවීම අම්ල වැසි ඇතිවීම ඉහත සංසිද්ධි වලින් පෘථිවි දේශ ගුණයේ වෙනස් වීම පිළිබඳ සංසිද්ධි වනුවේ. හරි. දැන් අපි දන්නවා සමහර ක්‍රියාවන් තියෙනවා මේවා ඍජුවම දේශගුණය වෙනස්වීමට බලපාපු දේවල්. සමහරක් තියෙනවා ඍජුව බලපාලා නෑ. හරි. පෘථිවියේ ද්‍රවාශ්‍රිත ප්‍රදේශවල ඇති අයිස් තට්ටු වල ඝනකම අඩුවීම. ඔව්. අපි දන්නවා ගෝලීය උණුසුම වෙනස් වීමත් එක්ක ග්ලැසියර් දියවී යාම, ද්‍රවාශ්‍රිත ප්‍රදේශවල අයිස් තට්ටු දියවී යාම අපි කාලගුණික දේශගුණික විපර්යාස වලට තමයි අපි ගන්න. ඒ වගේම ටොනාඩෝ සුළි කුණාටු නිතර ඇතිවීමත් අපි ගන්නෙ දේශගුණික විපර්යාස විදිහට. හැබැයි දරුවනේ අම්ලවැසි ඇතිවීම කියන එක මිනිසා විසින් පරිසරයට ආම්ලික වායුන් මුදා හැරීම මත රඳා පවතින දෙයක්. හරි. ඒතර ඔබ මේ ප්‍රශ්නේ අර්ථය ඔබ බලා ගන්න. ලෝකයේ ඇති වෙන මේ ලානිලා සහ එල්නිනෝ කියන තත්ත්වයන්, ඒ වගේ මේ ටොනාඩෝ කුළුලාට කොහොමද ඇති වෙන්නේ? ඒ වගේම පෘථිවි ගෝලීය උණුසුම ඉහළ යාම, රයිට්. ඒ වගේම දේශගුණ රටා වෙනස් වීම කියන දේවල් චුට්ටක් බලා ගන්න. අම්ල වැස්සක් ගත්තොත් එහෙම දරුවනේ අම්ල වැස්සක් ඇති වෙද්දී ප්‍රධාන වශයෙන්ම මේ NOx වායුන් ජලයත් එක්ක එකතු වෙලා ප්‍රබල HNO3 අම්ලය, XOx වායුන් ජලයත් එක්ක එකතු වෙලා H2SO4 වලට සල්ෆියුරික් වගේ මෙන්න මේ දෙන්නටම හැකියාව තියෙනවා. pH අගය 5.7ට වඩා අඩු කරන්න. pH අගය 5.7ට වැඩිය අඩු කිරීමේ හැකියාවක් තියෙනවා කාටද දරුවනේ? මෙන්න මේ NO2 වායුව, ඒ වගේම SO3 වායුව ප්‍රධාන වශයෙන් එකතු වෙලා ජලයත් එක්ක එකතු වෙලා HNO3 හෝ H2SO4 හැදුවොත් එහෙම මොකදනේ මේවට හැකියාව දෙනවා pH අගය අම්ල රසකදී 5.4 වැඩි අඩු කරන්න. ඒ වගේ තත්ත්වයක් අපි කියනවා මොකක් කියලාද? අම්ල වැස්සක් කියලා කියනවා. මේ අම්ල වැසි වලට හැකියාව තියෙනවා ජලාශ වල ඉන්න මිරිදිය මසුන්ගේ කරමල් වලට හානි පවනවන්න, ඒ වගේම බැරලෝහ දිය කරලා මේවා ජලාශ වලට දාන්න, කිරිගරුණ ප්‍රතිමා විනාශ කරලා දාන්න, එහෙම නැත්නම් වියෝජනයට ලක් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේ විදිග්‍රීම් ශේෂ්ත්‍රයට තියෙන ද්‍රව්‍ය විශේෂයෙන්ම සිමෙන්ති සහ යකඩ ඛාදනයට ලක් කිරීමේ හැකියාව තියෙනවා. ඒක පස નિસරු කිරීමේ ප්‍රධානම සාධකයක් අම්ල වැසි කියන එක. හරි, අපි බලමු. එන නිවර්දි පිළිතුර වෙන්නේ A හා B පමණයි. ස්වභාවික චක්‍ර සම්බන්ධ පහත ප්‍රකාශන සලකන්න. කාර්මික ක්‍රම මගින් ඇමෝනියා නිපදවීම නයිට්‍රජන් චක්‍රයේ සමතුලිතතාවය කෙරෙහි බලපෑම ඇති කරයි. දරුවනේ අපි දන්නවා විශේෂයෙන්ම වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් වායු ද්‍රවභාගික ආසවණින් ද්‍රවභාගික ආසවණින් අපි N2 කියන ලික්විඩ් එක හදා ගන්න. ඒ වගේම CH4 හෝ නැප්තා මගින් हाइड्रोजन वायु सह कार्बन मोनोक्साइड साधन एवगेम मे कार्बन मोनोक्साइड मैं वेदन एकला हेब क्रमेदी अधिक उष्णत्व अधिक पीड़न उत्प्रेरक हमें मुखदराने अमोनिया वायु लबा तो मेतन निपद मे कार्बन मोनोक्साइड मे दिना आवश्यकते एक्व स्वाभाविक वायु मीते स्वाभाविक वायु की पोलवें अभी जीववायु टैंकियन मे का जीववायु टैंकियों इवर करंट राइट मे नप्ते पेट्रोलियम रूपये मेदना एक्ने करगन अभी पिरीपहदुकराम अब हाइड्रोजन सह कार्बन मोनोक्साइड मे कार्बन मोनोक्साइड ऑक्सीजन कार्बन डाइऑक्साइड वायु है मे का हरितागार वायु मे है कार्बन डाइऑक्साइड हरितागार वायु मे हरितागार वायु गोलिया उड़सुम के फ्रिजुआ बालपा हरी पृथ्वी उड़सुम इहलयाम කාබන් චක්‍රයේ සමතුලිතතාවට බලපෑම් මිලන සිදුවීම ප්‍රතිඵලයකි. ඔව් අනිවාර්යයෙන්ම පෘථුවියේ උණුසුම ඉහළ යාම කාබන් ඩයොක්සයිඩ් මුක්ත වීම වැඩි වීම සමග ඇතිවන එක ප්‍රතිඵලයක්. කාබන් ඩයොක්සයිඩ් වැඩි වශයෙන් කාබන් ඩයොක්සයිඩ් කියන ඊටාම සුළුතර වශයෙන් තියෙන වායුවක්. ඒක නිසා වායු ගෝලයේ සුළු වශයෙන් ඇති වායුවක් සුළු වශයෙන් පරිසරයට එකතු වුණත් එය එහි සමස්ත ප්‍රතිඵලය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන්න පුළුවන් දරුවෝ. ඒ කියන්නේ දැන් චුට්ටක් තියෙන කෙනෙක් චුට්ටක් වැඩි වුණත් මොකද වෙන්නේ? ඒක දැනෙන ප්‍රතිශතයකින් වැඩි වෙනවා. ඒ නිසා මේ කාබන් ඩයොක්සයිඩ් සුළු වශයෙන් වායු වලට එකතු වුණත් ඒ ප්‍රතිශතයක්සේ ඉහළා ගියක් නිසා ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් සුළු ප්‍රමාණයක් වායු වලට එකතු වුණත් ඒ ප්‍රතිශතයක් ලෙස ගත් කල ඉතා ඉහළා ගියක් නිසා වෙයිම කාබන් ඩයොක්සයිඩ් කියන්නේ හරිතාගාර වායුවක් බැවින් එය වායු ගෝලයේ ඉනිසුම ඉහළ යාම කෙරෙහි ඍජුව බලපාන. අම්ලවැසි ඇතිවීමට වැම ඔක්සිජන් චක්‍රයේ සමතුලිතතාවට බලපෑම් සිදුවේ ප්‍රතිඵලයකි. අම්ලවැසි ඇතිවීම ඔක්සිජන් චක්‍රයේ සමතුලිතතාවට බලපෑම් ඇතිවීම ප්‍රතිඵලයයි. ඔක්සිජන් චක්‍රයයි අම්ලවැසි අතර සම්බන්ධයක් අපිට ඍජුව පේන්නේ නේද? ඍජුව පේන්නේ කාර්මිකයෙක් විසින් නව නිර්මාණයක් තැරීම සඳහා පැත්තක දිග සෙන්ටිමීටර් 10ක් වූ සමතලශාස්ත්‍ර පැදලි තහඩුවකින් පහත රූපේ දැක්වෙන ආකාරයට අඳුරු කර ඇති කොටස ඉවත් කළේය. හරි. එතකොට ඉතිරි තහඩු කොටසේ වර්ගඵලය කොපමණද? දැන් අපි ගත්තොත් එහෙම මට මෙතන කරන්න වෙන සරල වැඩක් ගත්තොත් මෙන්න මේ දිග सेंटीमीटर 10 मेके අපිට ඉස්සරලම මුළු කොටසේ වර්ගඵලය ගත්තොත් අපිට ලැබෙන දරුවනේ එක පැත්තක් 10යි නම් 10 වරක් 10 මුළු වර්ගඵලය CI වර්ග සෙන්ටිමීටර් 10 වරක් 10 CI. එතකොට මම ගත්තොත් මෙන්න මේ කොටස මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ රූපයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ ඍජු කෝණාශ්‍රාකාර කොටස රූපයෙන් ඉවත් වෙලා තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණ කොටස රූපයෙන් ඉවත් වෙලා තියෙනවා. පැහැදිලි නේ right එතකොට මම මෙන්න මේ කොටස ගත්තොත් මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට එනවා මේකේ භාගයයි ආධාරකය කියන්නේ මෙන්න මේ මුළු දිග දහයයි लंब उस हतरा दहवराधिक विस बागे आधार के दहाय लंब उस हतराय दहवराधिक तो मेन मे क्या लगातो मे क्या वर्ग पाले बाग्याय आधार के मेन में दिग दहाय लंब उस मे उस हतराय එතකොට මෙන්න මේ ඍජු කෝණාශ්‍රාකාර කොටස ගත්තොත් මට මෙන්න මේ ඍජු කෝණාශ්‍රාකාර කොටසේ මේ වගේ දිගක් තියෙන්නේ 2යි මේක 10යි දෙවරක් 10 20යි 2යි දෙවරක් 10 20යි 20යි 40යි 60යි 60ක් අඩු වෙන්න ඕනේ हतलिहाय वर्ग सेंटीमीटर भी तो बांड कर अभी मुखद करे कार्मिक नव निर्माण दहाय सेंटीमीटर पैदलित हाडू आती मेके वर्ग पाले सी है आपे घने अंदरू कला ऐसी कोटस इवात कले अंदरू कला ऐसी कोटस इवात कले ये अपना इतनी कोटस है वेन्नी में अंदरू कला ऐसी कोटस इवात करा ना अपने में सी आवश्यकता आवश्यक नहीं आधार होने इतनी कोटस तो वर्ग वाले पहासों के कांड पुलवा किया था हटाई किया ना नहीं इतनी कोटस तो वर्ग वाले कैली में कांड पुल हटाई किया बलान में මේ ත්‍රිකෝණය මෙතනලා මෙතනට 10යි මේ උස 4යි කියන්නේ භාගයයි ආධාරකයේ වැඩි කිව්ව ලම්බ උස ආධාරකයේ 10යි ලම්බ උස 4යි මේක 2යි දෙවරක් 10යි sorry මෙන්න මේක 2යි දෙවරක් 10යි 20යි මෙන්න මේක යන්න. ඒතර මේකේ භාගයයි ආධාරකය 10යි ලම්බ උස 4යි 10 වරක් 2 20යි 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 right 60යි අපි ඊළඟ ප්‍රශ්නයට යමු. පැත්තක දිග 1 cm වන කුඩා ඝනක 27කින් පැත්තක දිග 3 cm වන ඝනකයක් සාදා ඇත. විශාල ඝනකයේ මුළුවල ඇති කුඩා ඝනක අට ඉවත් කළ විට සෑදෙන ඝන වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය කොපමණද? ඝනක 27කින් ඒ කියන්නේ චූටි ගණක 27ක් ගත්තොත් 27කින් පැත්තක දිග 3 cm ගණකයක් සාදා ඇත. ගණකයක් හදලා තියෙනවා පැත්තක දිග 3 cm වන. එතකොට මෙන්න මෙයාගේ 3 cm හදා විශාල ගණකයේ මුළුවල ඇති කුඩා ගණක 8ක් ඉවත් කරොත් දැන් බැලුවොත් එහෙම මේකෙන් ඉවත් වෙනවා එක ගණකයක්. මෙතනින් ඉවත් වෙනවා තව ගණකයක්. මෙතනින් ඉවත් වෙන තව එක්කෙනෙක්. මෙතනින් ඉවත් වෙන තව එක්කෙනෙක්. හරි. පුතේ දැන් මේ විදිහට රූපේ තියෙන්නේ. දැන් මේ පැත්තෙන් අයින් වෙන වර්ගඵලය මෙතනින් එකතු වෙලානේ. බලන්න. මෙන්න මේ කොටුවෙන් අයින් වෙන වර්ගඵලය තම මේ චූටි කොටුවක් ගන්නම්කෝ. දැන් මේ චූටි කොටුවේ බලන්න මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මම මේ චූටි කොටුව ලොකු කරන්නම්කෝ. මේ චූටි කොටුවේ දම්පාට කොටසේ මෙන්න මේ කතිරේ ගහපු කෑල්ලේ වර්ගඵලය ඉවත් වෙනවානේ. ඉවත් වුණාම මෙන්න මෙහෙම බැලුවොත් මේකේ සිදුරක් තියෙන්නේ. මෙන්න මේ හරිය දාපු කොටසේ වර්ගඵලය ඒ වෙනුවට එකතු වෙනවා. මේ කතිර දාපු කොටසේ කෑල්ල දැන් මේ මුළු ටික කපුවා කියන්නේ මෙන්න මේ කෑල්ල කැපුවා නම් මේ කතිර දාපු කෑල්ල අයින් වෙනවා මේ හරි දාපු එක එකතු වෙනවා. ඒ වගේම මම මෙන්න මේ නිල් පාට කතිර දාපු පෘෂ්ඨය ඉවත් වෙද්දී ඊට ඉස්සරහින් තියෙන නිල් පාට හරිය දාපු කෙනාව එකතු වෙන වර්ගඵලයක් විදියට. ඒ වගේම මට මෙන්න මේ ඉස්සරහින් පේන්න තියෙන මෙන්න මේ පෘෂ්ඨය නැති වෙද්දී ඊට ඇතුලෙන් තියෙන මේ ඉස්සරහා පෘෂ්ඨය නැති වෙද්දී ඊට ඇතුලෙන් තියෙන පෘෂ්ඨය වර්ගඵලයක් එකතු වෙනවා. එතකොට මෙන්න මේ කොටුව ගැහුවා කියලා මේ කොටු කෑල්ල කැපුවා කියලා මෙහි වර්ගඵලයට කිසිදු හානියක් සිදු නොවේ. වර්ගඵලයේ වැඩිවීමක් හෝ අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. කල්පනා කරන්න. දැන් මෙතනින් කෑල්ලක් කැපුවාම මේ වර්ගඵලය ඇතුලෙන් පේනවා. මේ පැත්තෙන් බලද්දී ඒ කෑල්ල මෙතනින් පේනවා. එහා පැත්තේ කපපු හිල මෙතනින් පේනවා. ඒතර වර්ගඵලයේ කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒතර ඇත්තටම මම උඩ කෑල්ල ගත්තොත් එහෙම මෙන්න මේ කොටසේ වර්ගඵලය අපි උඩ කොටසේ වර්ගඵලය ගත්තොත් මේක ගත්තොත් දැන් මෙයාගේ මුළු හතරෙන් කෑලි හතරක් කැපිලා ගියාට මෙන්න මේ මුළු හතරෙන් කෑලි හතරක් කැපිලා ගියාට right කැපිච්ච කෑල්ල මෙහෙම ඇතුලෙන් බලද්දි මේ වගේ කෑල්ල මොකද වෙලා තියෙන්නේ පුතේ? ඇතුලේ වර්ගඵලය දීලා මේ කෑල්ල කැපිලා ගියාට ඇතුලෙන් මේ කෑල්ල වර්ගඵලය දීලා මේ හතරට මෙහෙම වෙලා තියෙන්නේ. ඒතර මේ පැත්ත 3යි මේ පැත්ත 3යි කියන්නේ මේක කෑල්ලක 9යි. මේ කොටු හතරේ වර්ගඵල හතර අඩු වුණාට ඒ හතර අයපාරක් මෙහෙම ඇතුලේ එකතු වෙනවා. එතකොට මේ පැත්තෙන් තිබ්බ එකටත් මේ තහඩුවට වෙච්චම දෙයමයි මේ පැත්තෙන් තිබ්බ එකටත් මේ තහඩුවට වෙච්ච දෙයමයි මේ 9 ගානේ පැති 6ක් තියෙනවා. එහෙනම් මෙහි වර්ගඵලය 54යි වර්ග සෙන්ටිමීටර. ඔබ කල්පනා කරලා බලන්න. මේක පැහැදිලි නැත්තම් ක්ලේ ගුලියක් අරන් කපලා බලන්න. ක්ලේ ගුලියක් අරගෙන මේ විදිහට තියලා කපලා බලන්න මොකද වෙන්නේ කියලා. මම මේ කියපේක පැහැදිලි නැත්තම් 19 20 වෙනි ප්‍රශ්නය. දිග සහ පළල 20 මීටර සහ 15 මීටර වන ඍජු කෝණාශ්‍ර ගොඩනැගිල්ලක මේක බාසුන් නැහැලා ගොඩක් කරන වැඩක්. මේක 20 මීටර 15 මීටර කොට ඍජු කෝණාශ්‍ර ගොඩනැගිල්ලක අත්වාරය කැපෙන නිසා ලොඩු ඇඳ. විකර්ණවල දිග පරීක්ෂා කිරීම නිවැරදිතාව තහවුරු කර ගන්නා ලද නම් විකර්ණයක දිග විය යුතුය. මේක අපි x කියලා කියමු. අපි ගත්තොත් එහෙම 15 වර්ගය ධන 20 වර්ගය සමානයි x වර්ගය 15 වර්ගය ධන 20 වර්ගය සමාන x වර්ගය පහළවේ වර්ගය කියලා කියන්නේ අපි දන්නවා देशीय 225 विशेष वर्गीय කියන්නේ 400යි සමානයි x वर्गය 625 සමානයි x वर्गයේ මධ්‍ය පැත්තේ වර්ගමූලය ගන්නවා. උතර මට එනවා මේ පැත්තේ 25 සමානයි x කියලා. එහෙනම් මෙන්න මේ විකර්ණය දිග වෙන්න ඕන ඍජුකෝණ ත්‍රිකෝණයක් නම් 25යි. ඊටම සරල ප්‍රශ්නයක්. හොඳයි දරුවනේ අපි එහෙමනම් මෙම ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ 20 වෙනි ප්‍රශ්නය දක්වා සාකච්ඡා කරලා අවසానයි. විශේෂයෙන්ම තාක්ෂණ වේදය සඳහා විද්‍යාව ප්‍රශ්න පත්‍රයක් විදිහට අපි මුලින්ම දැකපු රජයේ විසින් නිකුත් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය තමයි මේ. මේකදී අපිට ගොඩක් හිතන්න දේවල් තිබුණා. ඒ වගේම ප්‍රශ්න පත්‍ර රටාව ශිෂ්‍යයන්ට හුරු කරවන්න හොඳ ගණන් රටා ශාස්ත්‍රයක් තියෙන ප්‍රශ්න පත්‍රයක් තමයි මේ ප්‍රශ්න පත්‍රය. එහෙනම් අපි मीलक प्रश्न इंदला इस साक्षात्कार वीडियो वित योग्य।